ඔයාලට ආයු බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක පාසටන් අපේ YouTube මාලිගාවේ අලුත්ම අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලා මුලින්ම ආවා. ඒ වගේම බෙල් අයිකන් එකත් සලකුණු කරන්න අමතක කරන්න එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒ ගැන දැනගන්න පුළුවන්. විවිධ කාරණා සුභ වශයෙන්ුත් අසුභ වශයෙන්ුත් භාවිතා කරන්නට අතීතයේ අපේ මුතුන් මිත්තන් පුරුදු වෙලා හිටියා. මේව දිට්ඨ මංගල සුත මංගල ආදී වශයෙන් වෙන් කරලා හඳුන්වන්නත් උනා. ඒ කියන්නේ මංගල නිමිත්තක් දැකීමෙන් ඇසීමෙන් සුබඵල ලැබීමකුත් අසුභ කාරණයක් සිදුවන විට අසුභ ලක්ෂණ අසන්නට දකින්නට සිදුවීමක් සිදුවන බවත් ඔවුන් පිළිගත්තා. මං උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්කෝ. අපි ගමනක් යන්න පිටත් වෙනකොට පිරුණු කලයක් අරගෙන කාන්තාවක් අපේ ඉදිරියට આવත් අපි යන ගමන සාර්ථකත්වයට පත් වෙනවා. මේ ගේන කලය කිරි කලයක් වුණොත් ඒ ගමන ඉතාමත් සාර්ථක වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි දැකීමෙන් මංගල. එහෙමත් නැත්නම් දිට්ඨ මංගල වෙන්නේ. ඉතින් මේ විදිහටම මේ ගමන පිටත් වෙනකොට හිස් කලයක් අරගෙන කෙනෙක් ඉස්සරහට මුණ ගැහුණොත් එහෙම නැත්නම් බල්ල කන්පට ගැහුවොත් හුණෙක් චික් චික් ගැහුවොත් ඒ දේවල් අසුභ කාරණා ගණයට තමයි ඔවුන් ගණන් ගත්තේ. ඉතින් ඒ වගේම තමයි විවිධ විශ්වාස හා ඇදහිලි. ලංකාවේ ඒ ඒ පළාත්වලට විශේෂිත වූ ඇදහිලි සිරිත් විරිත් පවා අදටත් දකින්න තියෙනවා. ගොඩක් අය මේ දේවල් දිහා හැල්ලුවෙන් අවඥාවෙන් බැලුවත් අපි මේ දේවල් දිහා විමර්ශනාත්මකව බැලුවොත් ඒ වගේ හරි අපූරු පැත්තක් අපිට දකින්න පුළුවන්. බෞද්ධයන් විදිහට මේ දේවල් දිහා අපි මැදිහත් සිතින් බැලුවත් අද අපි කියන්න යන්නේ ඒ වගේ අතීතයේ වගේම වර්තමානයේත් භාවිතා කරන කපුටු ශාස්ත්‍රය ගැන. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාලටත් මේ වගේ අත්දැකීම් ඕන තරම් ඇති කියලා අපි හිතනවා. අදටත් ගෙදර ඉස්සරහා කිරි ගහක අත්තක් උඩ කපුටෙක් කරව් කරනකොට ගොඩක් වෙලාවට අපිට ඇහෙන දෙයක් තමයි අද නම් ගෙදරට නෑදෑයෙක් එනවා කියලා කියන කතාව. ගොඩක් වෙලාවට මේ කතාව ඇත්තකුත් වෙනවා. එහෙම තමයි කපුටෙක් ගෙදර ළඟ මැරිච්ච අත්තක් උඩට වෙලා කරව් කරද්දි ඒ කියන්නේ කෑ ගහද්දි අපේ වැඩිහිටියෝ කියන්නේ මලගයක් අහන්න වෙනවා කියලා. මේ කාරණාවත් සත්‍යයක් වුණ අවස්ථාවක් ගැන මට අත්දැකීමක් තියෙනවා. මේ කපුටු ශාස්ත්‍රය ගැන තව ගොඩක් දේවල් තියෙනවා වුණත් දැන් මේවා අපේ සමාජයෙන් ඈත් වෙලා ගිහින් තියෙනවා. ඇත්තටම මේ දේවල් හරිද වැරදිද කියන්න අපි කිසි දෙයක් දන්නේ නැති වුණත් අතීතයේ පටන් අපේ පැරණි ජන සමාජයේ පැවතුන එක්තරා විශ්වාසයක් තමයි මේ කපුටු ශාස්ත්‍රය. මේ ගැන කතා කරද්දි මේ කපුටු ශාස්ත්‍රය ගැන කියවෙන කවිපදයක් මතක් වෙනවා. ඒක හරි අපූරු කවිපදයක්. ඒ මෙන්න මෙහෙම. එක සුදු මියුරු දෙක නම් අසුභ වේමය. තුනෙන් සැප සතුට හතරින් දබරමය. පහෙන් ධන ලාභ හය සමන වේමය. හතෙන් මරණ එය නම් බොරු නොවේමය. ඉතින් මේ කවිය හරියට තේරුම් ගත්තොත් අපිට පුළුවන් කපුට සංඥාවක් කරන්නේ මොන වගේ කාරණාවකටද කියලා දැනගන්න. ඉතින් ඔයාගේ ගෙදර වටේ දවසේ කොයි වෙලාවක හරි කපුට එක්තර තෝංචියක් නැතුව කරව් කරනවා නම් කපුට මොනවා හරි දෙයක් කියන්න සූදානම් වෙනවා කියලාත් ඔයාලට හිතෙනවා නම් මෙන්න මේ උපදෙස් අනුගමනය කරලා බලන්න පුළුවන්. පළමු පියවර තමයි ඔයාගේ හෙවණල්ල දිග ඔයාගේ පියවර වලින් මනින්න ඕන. දැන් මේ පියවර ගානට 13ක් එකතු කරන්න ඕන. ඊට පස්සේ ලැබෙන උත්තරය හතෙන් බෙදන්නත් ඕන. ඊට පස්සේ කීයක් ඉතුරු වෙනවද කියලා බලන්න. ඊටත් පස්සේ අපිට පුළුවන් ඒ ඉතුරු වෙන ගණනට අනුව කපුට කියන්නේ මොකක්ද කියලා බලා ගන්න. ඒ කාරණාව ඔයාට ගොඩාක් ලේසි වෙන්න මම මෙහෙම කියන්නම්කෝ. අපි හිතමු පියවර පහක් කියලා. ඒකට 13ක් එකතු කළාම 18යි. දැන් මේ 18 හතෙන් බෙදුවම පිළිතුරු දෙකක් වෙනවා. හතරක් ඉතුරු වෙනවා. ඉතින් ඉතුරු වෙන්නේ හතර නිසා අපි බලන්න ඕන කවියේ හතරවෙනි තැනින් කියන්නේ මොකක්ද කියලා. හතරවෙනි තැනින් කියන්නේ දබරයක් ගැනනේ. එහෙමත් නැත්නම් රණ්ඩුවක් ගැන. එතකොට අපිට පුළුවන් ගෙදර දොරේ වැඩපලේ පාරේ යද්දි මොනාකාරයකින් හෝ රණ්ඩුවකට පැටලෙන්නේ නැති ඉඩකඩ වැඩි බව දැනගන්න වගේම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. ඉතින් තව කාරණාවක් අපි මෙහෙම බලමුකෝ. අපි හිතමු පියවර 10ක් කියලා. ඒකට 13ක් එකතු කළාම 23ක් වෙනවා. ඒක හතෙන් බෙදුවට පස්සේ 3යි ඉතුරු 2යි. කවියේ දෙවනි තැන අපිට කියන්නේ අසුභ කාරණාවක් ගැන. කපුට අපිට ඉඟි කරනවා කියලා. ඉතින් සමහර විට මේ අසුභ කාරණාවටත් අපිට ගෙදර වැඩපලේ වගේම අපි කොයිතැන හිටියත් මූණ දෙන්න සිදු වෙන්න පුළුවන්. මේ වගේ දැනුවත් වීමක් ඇතිකොට
අපිට ටිකක් කල්පනාවෙන් එදිනදා ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ කවියේ තියෙන වචන දෙකක අර්ථය ගොඩක් වෙලාවට ඔයාට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා මෙහෙම හැඳින්වීමක් කරන්න හිතුවා. මොකක්ද දන්නවද? මේ කවියේ තියෙනවා සුදු මියුරු කියලා. ඒ කියන්නේ රස කැවිලි ගැන. නෑදෑයෙක් හෝ පැමිණ අපට රස කැවිලි ලැබෙන්න පුළුවන් වගේම නෑදෑයෙක් හිතවතෙක් යහළුවෙක් නොපැමිණියත් රස කැවිලි ලැබෙන්න ඉඩ තියෙන බව තමයි මේ කියන්නේ. තව තියෙනවා සමන කියලා වචනයක්. සමන කියන්නේ සමඵල. එහෙමත් නැත්නම් සමාන ප්‍රතිඵල ඇති බව. ඒ කියන්නේ විශේෂ සුභ හෝ අසභ සිදුවීමක් නැතුව කාලය ගෙවෙන්න පුළුවන් බව. ඉතින් මේ දේවල් ගැන ඇති සත්‍ය අසත්‍ය බව හෝ විශ්වාස කිරීම නොකිරීම කියන කාරණා ඔබ සතුයි. අතීතයේ අපේම මිනිසුන් තුළ තිබූ අපූර්ව විශ්වාසයන් පිළිබඳ තොරතුරු ඔබට ඉදිරිපත් කිරීම විතරයි පාසටන් අපේ අරමුණු වුණේ. ඉතින් මේ වගේ කාරණා ගැන බැලුවම හිතෙන්නේ පරම්පරා කීපයකට එපිටින් හිටපු අපේම මුතුන් මිත්තන් කොපමණ දුරට සබා දහම එක බද්ධ වෙලා හිටියද කියන එක. තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ දේවල් අපෙන් ඈත් වෙලා තිබුණත් යලි යලිත් හොයා බලන්න තරම් වටින අපූරු කාරණා වෙන්නෙත් ඒ හින්දාමයි. එහෙනම් ඉතින් තවත් අපූරු වීඩියෝ එකක් අරගෙන එනකන් හැමෝටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ වටිනා අදහසත් කමෙන්ට් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.